අයින් අපේරටන කුෂ බෝග ෂේෂ්්‍ර පිළබඳව ඔබ දැනවත් කිරීම අමුණනිින් ප අපන කුෂ්කාම දෙ පාත්මේන්තුව ජාතික රූපහණයක්ස් සමගිකතු ඔබවවෙවිත ගෙන රන්මසුවන සාකච්චාම මටහනේ තවත් එක් පියවර කාරම්භ කරන්නටයි අප සූදානම වන්නේ. අද දවස තුළ අප කතා කරන්නට බලාපොරොත්තුවන්නේ වඩාත් සුවිශේෂ භෝගයක් පිළිබඳව. ඔබ බොහොම වගා කරන්න ප්‍රිය ඒවගේම ඉතා ඉක්මනින් ප්‍රතිබලන් ලබාගන්නට පුළුවන් බෝගයක් පිළිබඳව අදවස ච් කරන්න ಾතෘකා රගත්තා. കළබ ෝගවලින් ್වම් ෝචි දේශයක් ු දෙසා ඉංගුරු වග කරමු කියන්න ම් ෝ දේශයක් ඇති කරන්න ඉගුර ග සිද්ධ රන්නේ හොමද කියන ර ද ද සාකච් කරන්න රොත් න්නේ. ද ර . සාහර අධ්‍යාතුමන ඉංගුරු එක්තරාවිදිහක අෞශෂ දෙයක් ඒවගේ ආහාරයක් තවත් පැත්තකින් බීම රසකාරකයක් ස්වභාවික රසකාරකයක් විදිහයටත් යොදාගන්නවා.මනිසා කුළුබඩබෝගයක් විදිහට ඉගුරුව වල තියෙන ඉල්ලුම ඉංගුරුව වලට තියන අව්‍යතාවය ලංකාහි තරක් මේ මිඟි පිටත් ඉතාම වැඩි. අි කරමු දැනටප ඉංගුරු වගවත්තුනින් ස්වයම්පෝෂිතද මොකදම. ඇතම ශෝපෝ්චිදහකාශප අපි දෙදස් දහනමේ වසරේ අපි ඉංගුරු මේටික්කොන් තිස්සයි දසම එකයි හතක් අපි අප නෑන කල දනො එයින් අපි ආදායම රුපියල් ිලිය පනස්සතරද පසනත් සතරයි දසම එකයි හයක් අපි ලබාගෙන තින. නමුත් ඒ වසරේම අපි ඉංගුරු මටික් ටොන් අටත්සේ විසිි දෙකයි දසම එකයි එකක් අපි ආනයනි කරල දින ඒ සඳහා පිට විශාල විචනම අපිට වැෑකරඩවෙලා තින අපි න් ෙ ලහක් අප වැයකලදනවා ඉගුරු පානය කිරීමම් සඳන් එකකන වපචිතන නැ. ඉට අපි රටේ ගොඩක් විබ ඇත්තින ඉංගරු ගා කරන්ට ඉට අපි අනාගැතිය දී අපි බලාපෘතිනවා ශම්පෝචිත රටක් ඉංගුරෝලීක් ඇති කරට හොදයි ඉංගුරු වගාව අපට කොච්චර වැදගත්වන අපි පහගේ කාලාවවානො තුොළම විදේශ රටවල ඉගුර ග ක් ද . දග ිස්වම්පසිත වෙන්නට ඕනී කියන තැන දන්තවයි මේසාකච්ඡාව බෝයත ගෙනෙන්නේ සහර අධ්‍යස්තුූ නිම දැනගන්නට කැමති ැ ඉගුරු ආනයිනය කිරීමට රජය විසින් සීමාවන් පැනුව ලංකාවේ ආනයිනය කිරීමේ බෝග හතක් සීමකර එ එක භෝගයක් විදියට ගුරබෝගයක්ත් සඳහන්නවා එත් ඒඒ සීමමා පැනවීම තුළ අපි දැක් පහගේ කාලාව කකාන තුළ ඉගුරු ගාකරුවන්ගේ ගොවි ජනතාාවගේ විශාල පබිදිදීමක් ඇති වුණා මීල වැඩවේව පිටිින් එන්නේ න වෙන මේ කාරණ නිසා. එන්නන්නේ ඒ නිසාම ඉගුරු වගවා කාරම්භ කරන්නේ කොහොමද කොයි ආකාරයෙන්ද බිම් සකසන්නේ කියන කාරණය පෙළිබඳව අපි දැනුවත් කරු. ඔව කාශව ඇත්තරම අපි වගාකරන් ප්‍රදේශයේ වගාකරන බෝමිය බැවුම අනුව අපි මුලිම්බ පස් සංටක්ෂන වැඩසටනක් කරන්න ඩෝන ප. ක්ෂ ඩරටන නැද අපට එක්කෝ කානු එකෝ ගල්වැටි එක්කෝ පස්සැටි අදියෝදාන පස් සරක්ෂණ වැටතුත්ක් තම මුලින්ම අපි යොදන්නේ. ඒත්ත එෙකම අපි ඉංගුරු වගා කරඩ මූලික බිම් සක්දීම කරන්න ඕන. මුලින්ම අපි බිම් පෙරලනවා. අගල් නම්මයයක් පමට ගැඹරුවට එක්ක යන්ත්‍ර මේ පේන ආකාරට යන්ත්‍ර භාවිතා කරල හෝ උදැල්ලක් අපි බිීම පෙරණ ඉමක් සිදු කරට ඕන. ඒත්තෙකම අපි හොඳින් කැට පොඩි කරලා සියුම් පතක අපි ොදගන්න න ඉගුර ග කිරීම සඳහා. ඇත්තටම ඉංගුරු ව්‍යාජය කදක්තම අපට බඩින්ම් බායපකොටසේ පේන්ට ති නමුත් ූගත රයිසෝ ඇැතින භග කඳාග තින් භූගත කඳද වර්ධනීම සඳහා ඉතාමත්ම හොද සියම් පසක් තිබියයුතුයි පොළ යට පො යට තුළ බිම්සැක සීමමත් එක්ක යම් කිසි පොහොර යෙදීමක් සිද්ධ කරන්න රවශ්‍යනවාද වගාවට පෙර ඕ වගාවට පේර මෙහමයි පස. ආම්ිකතාව අනුව පොහොරෝල්ට අමතර අපි ආම්ලිකතාව ඉවත් කරගන්ට මොනොහරිකම වේඩයක් අපි සකස්කරගත යුතු. විශේෂම නුවරෙලිය මාත්තලේ මහනුවරවැනි කඳුක ප්‍රදේශල් වල සෝදාපාලුවට ලක් වේ චිඩම්වල හුඟක් වෙලාවට ආමිකතාව වැඩි. එම නිසා අපි ආම්ලිකතාවේ ඉවත්කිරීමට මේ ප්‍රදේශවල පස පොඩ්ටක් අපි පස සාම්පලයක් පරීක්ෂ කරල බලලා ි ඩොලොමයිට අපට යෝධැන්ට පුලුවන් පස ආම්ලිකතාව ඉවත් කිරීම සඳහා. ඒේම කාබික ප හොර කාබනික ෝොට ඉතාමත්මවශ්‍යයි ඉගුරු වගා කිරීමඳහා කාබනිිකපහොර ඉතාමත් වැළගත්වෙනවා. හොඳ මන් දැනගන්නන කම සා දැ. ඉංගුරු බීජාල සිටුවීම සහ වගාව නඩත්ව කියෙන කාරණය ඒළකට අපටගත්ත අවගාවක් කළ පලියට අතරල දාලා ප්‍රතිපඵලයක් ගන්නට බෑ මෙ මේ කාරය ද කොහොමද ගොවයා දැනුවත් න්නට පවශ්‍යය අපි දැනුවත් කරු. ඔ වගාවක් කරන නං අපි ඇත්තටම සුදුසු පරි බීජල අපි යුදාගන්ටඕන ඒ වගේම බීජ අල නිරෝගි තාවෙන්ට ඕන ඒවගේම අපි ජීව ඒ බීජ අලවල තියන දිලිර් තියනේ ඉදිලරි ීවත් කිරීමහ බිජ ප්‍රතිකාර කර ඕන මේ සඳාවට මැංගුසේ ගෑම් දහයක් වතුලිට දාහයක දිය කරලා ඒ ද්‍රාවනය තුළ බීජ අල විනාට සක් පමන පෙන් හරරිින්ට ඕන එකො තියන දිලි රෝග තියන දිලිර කාර්ග තියනොනන් දිිට කාග අපට ඉවත් කරන්න ූලාන්. ඒත් එක්කවතම අපි සිටෝනෝනං අපි පාති යොදාගට ඕන අඩිතුන අමාර. සහ අපිටාවච දික සාමාන අි හක්ක දරවාගේ ඒ පත්ති තුළ අපි බීජ සිටවලා සිතවීමක් කරලා අපිට හොඳින් වසන දන්ට වන වසු නිදීමම් සඳහා අරිස්සල්ල පෙන්නවාගේ පොල්ලතු පිදුරු නැත්ත සිීටයඇතුගේ දේවල් අපට යොදාගට පුඩුව ඊට පස්සේ හොඳින් ජල සම්පාන කළ තු ඉගුරු වගාහ කරන කොට දැම ඉගුරු ගාල් ප්‍රබේද තියනවාද දැම දේශය හෝ වෙනත් තිදියට ඒවගේ දැ වගාවක් කිරජ අක්කරයේකට සාමානඉංගුරු හදනවන කොච්ච ප්‍රමාණයක් අවශ්‍යනවාද. ඕ ප්‍රේඩ තියෙනවා සාමාන්‍ය දේශ ඉංගුරු තියෙනවා ඒගේ රැගුන් කිය ප්‍රගේ ඇතින එත්තෙක්ම චීකෘරතියවා. ඇතින් මේ දේශ ඉංගුරු තිරස් අරගතින් වැඩි ඒවගේ ටිකක් ශ්‍රරයිසෝමය අප කියන ඉගුරු අල එක පොඩි කුඩයි නමුත් ඒකට හුගක් ඉල්ලමත් තියෙනවා ඇතැට. කොහමරි මේ ඉගුරු වර්ගතුන තමයි ලංකාවේ දැන්ට අපි වගා කරන්නේ. ඉංගුරු වගා කරනවනං පරතරය සමන අඩිය පරතරය තම පියය දන්නේ එත්ත එක්කම හෙක්ටාර්රෙක්කට බීජ කිිලෝ ෑම් එදස් දෙසියක් එදශ පහක් ිදර වගේ අශ්‍යයයි එද දේශ පනහහිදං දෙදහ දක්වා ඒක විචල්ලෙන්ට ඉඩදිනවා. ඒතු ඉංගුරු රයිසෝමයේ ප්‍රමාණයන් වුව හද ඒවගේ දැන් ඉගුරු වගා කරන ගොයි මහතකුට ආයෝජනනාධාර් ක්‍රමයන් ක්‍රියාත්මක වෙනවාද කාලවක්වා නොතුට ඕ අපි දෙදා ශිස්ස වසර තුළ අපි හෙක්ටර් විසාා ඉංගුරු වගරීමට බපොරත්තු වන පනන් ්‍රිෂ කරන දෙපර්මන්තුව මේ සඳහා ගොවින් දිරිුපත් කිරීම සඳහා. අපි කිලෝ එක්කට රුපියල් සීය බැකින් ආයෝජ්‍යන ආධර්්‍රමයක් වැඩපිළිරත් තියෙනවා. හැබැයි ඉංගුරු අවම කිලෝ දහයක්වත් හිටවන්ට ඕන දහ ඉඳං එදා දෙසය පණහා දක්වා අපිට ගවන්ට පුළුවන් මේ සිතවන බීජ අල්ල. Sederhana. Aku jadi agak rukunnya. Aku guru. කියල දහ දහයයක් එතන ඉදන් හිටත බඩ පහ හොඳසාහර අදු ර්තමානයේද අපි පහුගේවට සහනොලත්මක මතක්කර මේ ගෙවතු වගාවන් පිළබඳ බොහෝ නන්දුවක් තිබෙන කාලාලවකානු තමයි අප දැන් ඉන්නේ. ඒවගේ මේ නාගරික වශයෙන් ජීවත්තන මිනිසුන්ට ප්‍රජාවට අපි දකි නෝඒ කියන ඉදස්තාා නැහැ වගා කිරීම සඳ. අන්න එවැනි පිරිස් සඳහා. ගෘුවස්ත පරිබෝජයට ඉ ඉගු පඳුරු වශයෙන් වගා කරගන්නට ක්‍රමවේදයක්ති වෙනවා අප පො ටමේ දැක් තියෙනවා කායිශප ඇත්තරම අ ඉන්ට ප්‍රස්ථාව අඩු නිසා අපිට පුළුවන් ඔන්නම් මහල් නිවාසික වුනත් අපට ඉගරු වග කරන්න පුලුවන් අපිට මේ සඳහා යොදාගන්නට පුළුවන් පොලිසක් නැලු අපි ඒක ඒ මල්ඒ බෑගෙක එකො ඉවතැන්න හාල් මළු ගන්නට පුලුවන් අපිට සාමනෙන් කිලෝ විසිපා කිලෝ පනහි බෑග ගන්න වනම්ිට බඩාත් ලොකු අස්සන්නක් ලාගන්නට පුළුවන් නමු ිලෝ දහයි මල්ලක් වුණට අපිට අවශ්‍යතාව හරුවට තියෙන ල්ලක් අපට ගණඩ පුලන් මේ මල් අපි පුරුවන්ට ඕන මතුවිට පස් ගොම පොහොර සහ වැලි මිස්ටනෙක් ඒකට අපි යොදාගඩ ඕනටSPි පොහොර එකන්නේ තිත්තතුප පොස්පේට් කියන පොහොර අපිඒ ග්‍රෑම් පහක් දහැක් විත වගේ මල්ලක දාන්ටඕන. එතකොට අපි ඒ මල්ල පුරුවගත්ත මල්ලේ ස්ථානතුනක අපිසාම විශේෂම ගත්තත්යම කිලෝ පනහ මල්ලක් එ කිලෝ පනහෙ මල්ලේ සිට ල ස්ානතුක ග්‍ර ෑම් ති ේ තිස් පහහිර වගේ. ගරු හයි ෑල ෑ ස් පාය ෑ නක් ර ට හිටවන්ට බල කලලා අපිට වසන්යෝ දැන්ටඕන වසුන්ද දලා ොදින් ජල සම්පාන කරටන. යාරට අපිට නාගරක නිවාසලට ගිවත්ත ඉඩකට අඩු තැන්වලට ගුරු ගා කරට පුුව කොඩා දෙම් ඉඩකඩක හෝ වගා කරනවා නම් බට වඩා සාර්ත න්න ගේ පාන කුෂ ද පත්ම නිරතරය නවවාග්‍රම පිළිවඳවා ඔබ දැනවත් කරනවා. අවසාන වශය සහර අධද්‍යස්වනම දනගන්නට කමති දැන් මේ වගාවන්ඩ ප්‍රවේශවන නවකයන් වැඩි ප්‍රමාණයක් මේ කාලවක්වානොතුළල එනවා මමුක්ද වගා ආයෝජන ක්‍රම නොමිලේ පැළලබාදී මේ සියල්ත්ත එක් ගොවිජනතාවගේ උනන් දුවක්තිමවා. වැඩිවිස්තර දැනගන්නට අවශ්‍යකෙනෙක් වවෙන්න පුළුවන්. කොහමද අපන ුෂ්කමද පාතම තුත්ක සම්බධ. ඔ ප්‍රදේශයේ වෝජනසේවා මධ්‍යස්ථානයේ ඉන්න අපනැන ක්‍රෂ්කරම ්‍යපති නිල්දරි. ඔහුගෙන් අපිට ඔබට අවශ්‍ය සියලුම් විස්තර ලබාගන්නට පුළුවන් ඉල්ලුම් පත්‍රයක්ඒවගේ වගේ උපදේස් එසිල්ම ලබාගඩ පුළුවන්. සතිය විශේෂම් බදාදිනවල ඔහු කාර්යලදින රැඩීන්වා එතක්කම දිස්ටි කාරයයා තින හැ ිකරීමම් දිස්ටික් කාරය නීම. එම දිස්ටි කාරයැලමු. අවශ්‍යූපදේ ඕන වැඩ කරන දිනක ලබගන්තු බාගන්න ොලු හොඳයි දැනක කන කකමතවපතුම තතුරනවා අපි දුරකතනාන්කයක් මතක් කරම කාට හොස් ෞද්ගලක තොර රත් දැගක වශන. ඕ නුවරෙලිය දිිස්ටික් කාරයලි දුරක අතනාංකයම කියන්න බින්දයි පනස් දෙයි විසිත්යි විසිිද් දෙයි බිින්දුවයි හැට පහ අිවතතක් කියෝ බිින්දුවයි පනස් දෙකයි විසිිද්යි විසිි දෙකයි බින්දුවයි හැට පහහ. ිදුවයි පනස්තකයි විසි දෙකයි විසි දෙකයි බිඳදුවයි හැට පහ කියන දුරකතනාකින් නෝරේලිය දිිෂ්්‍රිකය සහකාර අධ්‍යක්ෂතුමා අමතන්නට පුළුවන් කාර්යාලා අමතලා ඔබට මේ ඉගරවාගා පිළිබඳව දැනුවත්තට පුළුව වගේමමතුමා සඳහන් කාරයට බදාාදාදනියක ඔබේ ප්‍රදේශය භජනසව අධ්‍යස්ථානවෙත ගිහිල් ඉගරවාග පළිබඳව දැනවත්තට හවස්ථාව තිබෙන හොඳයි අදවස්තුල අපරන්මස්ස වෙන සාකච්ඡාාවට සටහ තුල බෝ දැනුවත් කර වඩා වැඩි ආර්ථික වටිනාකමක්තියෙන වඩා වැඩි විදේශ වනිමයා අපපන්නට පුළුව අන් වගගේශේෂත්‍රයක් පෙළිවඳවේ තමයි ඉංගුරු වගගේශේත්‍ර පළ බා හොඳ ඔබදන්න අන් වන සසාකච්චවසන් සබන්ඳධයන කෙනෙක් විදිහටසාකච්ඡාවසානයේද. ඔබයි පහසු පැනයක් විමසනවා ඔබෝ යග්‍රහක මෝට පත් කරන්නට අමතක් කරන්නට පා මේ පහස පැනට ඔබ පිළිතුරු පත් එවන්න මොකද ඔබට අපනෑන කුෂි බෝග වගාවන් පෙළිබදව ලියවුණු. ම ස් ාවක් තු ද අස්ාවක් හ ද න්න ළුව හොයි දවස ම සර පැන වන්නේ ශී ලංකාවේ බහලෝ වගරන ඉගුරු ප්‍රබේද දෙකක් නම් කරන්න ශීලාලංකාේ බහුලෝ වගර ඉංගර ප්‍රේද ක් නම් කරන්න මෙතු ගුර ්‍රේද තුනක් සඳහන් කර ඔබට න දෙක් නම් කරන්න ලිනට එන සහ රද්‍යක්ෂ සන්යේද රමසව වන පැනයට පිළිතුර අපන ෂ ම පාත් තු න පහ ද සහර. ද්‍යක්ෂ සන් ේදන රන් ස පැන පිළතුර න ි කරම පාත් හන ාර පේරා දෙනිය. හොදයි. වඩා සාර්ථක ව ා ද. ප සි අද ව සාකචච සමග තු නොර ක් හකර ක්ෂ සන්ත ර හම අප ස්තුති න් ද සාක අපි සමගකතුීම සම්බදධය හොඳයි सुරक्षित දශයක් රන්वा නාර්ථයක් ඔබට ඇති කිරීම බලාපරොත් යෙන් අප කුෂකම පත්ව ගෙන රන්ම සාකචව වත් වරකින් දෙසතියක හම ලාපරත්ते අද බෙන් සමගන්න මට ජග හ ගතයක් .